ඔබතු දැන් දලස් සමතිවරයා වැඩ බාරගත් සැනින්ම පව කට් උනා. මේක ආණ්ඩුවේ කට් කිරිල්ලක්ද ඇමතිගේ කට් කිරිල්ලක්ද? මොකද ඇමති ඉවරයා දන්නේ නැතුව ඉතින් මේ කොහොමද මේ විදිලි බලාගාර මේ පවත්තන් යන්නේ කියලාවත් ඇමතිවරයා ආව විතරයි නේ කියන්නේ. මේක තමයි විදුලි මාපියාව. මේ කැලුම් මෙහෙමයි. මේක දැන් එතුමාම කියනෝනේ මේක මේ මාපියාව තියෙන්නේ මේ දියවන්නාවේ කියලා. එළුම් අහුවත් දන්නේ නැහැ එතුමාගේ. ඉතින් මාපියාව දියවන්නාවේ තියෙනකොට එතුමාලත් මේක හවුල්කරුවනේ අවුරුදු 30ක් දැරස් ඇමතිතුමා පාර්ලිමේන්තුවේ හිටියේ. එතකොට ওই මාපියාව ගැන හුවක් දැනගන්න බැරිද? ඒකට විරුද්ධ වෙන්න බැරිද? ඒක වෙනස් කරන්න බැරිද? දැන් මේ දැන් එතුමාගේ බලය තියෙනවා. වහාම ওই මාපියාව තිබුණා නම් ඒක වෙනස් කිරීමට කටයුතු කරන්න ඕන. කැලුම් විලි රැජ්ජයි මේ රටේ මේ ඝර්ම කලාපීය රටක පුනර්ජනනීය බලශක්තියෙන් අපිටත් වඩා ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් වගේ බලශක්ති නිෂ්පාදනයක් කරන්න පුළුවන් රටක මෙවැනි පවා කට් වෙන එකගෙන කැලුම් බලන්නකෝ ගිහිල්ලා මේ රටේ කීයෙන් කියද වහලක් සෝල වෙලා තියෙන්නේ. එතකොට කර්මාන්ත ශාලා කොහෙද සෝල වෙලා තියෙන්නේ? ගවර්න්මන්ට් බිල්ඩින් වල කොහෙද රෝහල් පාසල් අනිකුත් පරිපාලන මධ්‍යස්ථාන කොහෙද සෝල වෙලා තියෙන්නේ? ඉස්සර ඒව සෝල කරන්න එපා. ඒව කල් වෙලා මේ පද්ධතියේ පුනර්ජනනීය බලශක්තිය උපයන්න එපා. ඊට අමතරව අපිට පුළුවන් මේ සූලං මෝල් වලින් සාගර තරංග වලින් මේ බයෝගෑස් වලින් විදුලි අපිට බලශක්ති අර්බුදයේ විසඳන්න කටයුතු කරන්න පුළුවන්. ඒව කරාම කලුම් කොමිෂන් එන්නේ නැහැ නේ දේශපාලඥයන්ට. ඒක තමයි දැල සම්තුමා කියන්නේ. ඇත්තටම ඉතින් එතුමාව කිය කියා ඉඳලා හරියන්නේ නැහැ. එතුමාට දැන් බලය දීලා තියෙනවා 3-2ක බලය දීලා තියෙනවා මේ රටට වෙනස් කරන්න ඕන. තව අවුරුදු 4කිනුත් ඇවිල්ලා ගියාවි. ඕ මාපියාවක් තියෙනවා තමයි. ඕ කිය කියා ගියාවි ඉතින්. එතුමාලා තමයි මාපියාවේ හවුල් කරුව ඇත්තටම. දැන් ඇත්තට මේ ආකාරයෙන් ජනතා ප්‍රශ්නයන් බෝලේ පාස් කර කර ඉන්නවා. එතන මොකද්ද මේක ඇතුලේ රටට මොකද්ද වෙන්නේ? රට කොහෙද ගැලුම් තියෙන්නේ? එහෙම ඒ ජනතාවක් කොහෙද ඉන්නේ? විමර්ශනශීලී නැති, විචක්ෂණශීලී නැති ආමන ජනතාවකට ඕනි උත්තර තමයි දෙන්න ඕන. ගැලුම් වෙන මොනවද? නෑ මේ අපි නී මාපියාවක් තියෙන උදියවන්නාවේ තමයි මාපියාව තියෙන. කාගාවද මාපියාව තියෙන්නේ එතකොට? ඇමතිවරුගේ තමයි මාපියාව තියෙන්නේ. අපේ ගාවද? කැලුම් මේ අහිංසක පුරවැසියාගාවද මාපියාව තියෙන්නේ? ඈ මාපියාව තියෙන්නේ තීන්දුව తీරන ගන්න දේශපාලඥයාගාව. ඊට පස්සේ ඒකට හවුල් වෙච්ච පරිවාර රාජනීයධාරීන් ටිකාව. කැලුම් ගා දන්නවද සියලුම විශ්‍රාම යන විදුලි ඉංජිනේරුව පෞද්ගලික බලාගාර දාගෙන ආණ්ඩුවට විකුණන බලශක්තිය. විකුණනකොට නිකන් නෙවෙයි මහා කමිෂන් හම් වෙනවා දේශපාලඥයටත් ඉදි එතෙන්දි වැඩ කරන අනිකුත් මේ නිලධාරියට. ඕක තමයි ඇත්ත. ඕක තමයි ඇත්ත. ඉතින් මේ රටේ මිනිස්සු ඔය ප්‍රශ්න කරනවද? ඕවට අනුව ඡන්දි පාවිච්චි කරනවද? එහෙම නැහැ කැලුම්. ඒ ඕව ප්‍රශ්න කරෝදීන් ප්‍රශ්න කරපු ගා ගෙදර යවන්න තමයි ඡන්දි පාවිච්චි කරන්නේ. ඒ වනි ජනතාව තමයි මේ ඉන්නේ කැලුම්. ආපෝ කාල වඳීට වැඳ වැටිලා අම්මා මුතගෙන මල් වට්ටිකුත් දීලා ඒ වැඳලා ආපු පාර්ලිමේන්තුවට යවනවා අර හොරගාම. ඒක තමයි දැන් ඇත්තටම අපි විශ්වාස කරපු දේ තමයි මේ අලුත් පාර්ලිමේන්තුව ඇතුලේ අර දූෂිතයෝ චෝදනාවට ලක් වෙච්ච මේ පිරිස ජනතාව ගෙදර යවයි කියලා නිකන් පොඩි මේව එකක් තිබුණා. අපි දැක්ක වියත්මගෙත් 3% දාලා තිබ්බේ. ඉතින් මේ කොහෙටද මේ රට තවත් වලපල්ලට නේද මේ ගොන් ජනතාව විසින් ගෙනියන්නේ? මම කැලුම්ගෙන් ප්‍රශ්නයක් අහන්න මෙන්න මෙහෙම කිව්වොත් අපි වඳුරු රැලක නැත්තම් බලු රැලක නායකය කරගන්නේ හරකෙක්ද සිංහයෙක්ද මිනිස්සෙක්ද? බලු 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 රැලක නායකය කරගන්නේ කවුද? ලොකුම බල්ලා. හොඳම බලු වැඩ කරන එක තමයි බලු රැලේ බලු නායක වෙන්නේ. ඉතින් කැලුම් එහෙම තමයි ගව ගාලක ගව පට්ටියක නායකයා වෙන්නේ කැලුම්. ගව පට්ටියේ හොඳම ගවයා. තේරෙනවද? එතකොට කැලුම් පෙනුමෙන් හෝමෝසේපියන්ස් වුණත් දැනුමෙන් ගවයාගේ සහ බල්ලාගේ වැඩ තියෙන
එවැනි ජනතාව අපච් කරගන්නෙත් එවැනිම නායකයෝ තමයි. ඉතින් එවැනි නායකයෝ උරුම නිර්මාණ සීලී නෑ. ඒගොල්ලෝ විචක්ෂණ සීලී නෑ. ඒගොල්ලෝ සාම්ප්‍රදාය තුල තින්න අධිකාරීත්වයට නතු වෙච්ච විමර්ශන සීලීත්වයේ වලදාපු අවැනිම ජනතාවක් තමයි අපිට ඉන්නේ. ඉතින් කැලුම් එවැනි ජනතාවකින් පත් කරගන්න දියවන්නාවේ වෙනස් කීම් ගැන කතා කරන්න එපා. ජනතාව වෙනස් වෙන්න ඕන පළවෙනියෙන්. ජනතාව වෙනස් වෙන්නේ නැතුව ජනතාව වෙනස් කරන්න තමයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. අපි මේ ආමන්ත්‍රණය කරන්නේ ජනතාවට. එතකොට ජනතාව මේවා අහලා වෙනස් වෙන්න පටන් ගත්තොත්, දැනුම ලබා ගන්න පටන් ගත්තොත්, වඳින එක අතාරින්න පටන් ගත්තොත්, හිතන්න පටන් ගත්තොත්, අන්න කැලුම් හිතන මිනිස්සු යයි පාර්ලිමේන්තුවට. නැත්තම් අපි මේ පාර්ලිමේන්තුව වෙනස් කරලා උත්සාහ කරලා හරියන්නේ නැහැ කැලුම්. ඒක මහා ගොන් කතාවක්. ඔයා බලු රැලක නායකය බල්ලෙන්නේ නැතුව ඔයා ගිහිල්ලා මිනිහෙක් පච් කරන්නද? ඔයා මිනිහෙක් පච් කරලා බලන්නකෝ. එක බල්ලෙක්වත් අහනවද කියලා? අහන්නේ නැහැ. ඒකින්ද තමයි මං කිව්වේ පෙනුමෙන් හෝමෝ සේපියන්ස් උනත් දැනුමෙන් සහ ක්‍රියාවෙන් බල්ලෝ වැනි හරකුන් වැනි මිනිසුන්ට නායකත්වය දිය යුත්තේ එවැනි පාර්ලිමේන්තුවකින් තමයි කියන එක තමයි මම මේ උත්තර දෙන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව දැක්කම ඔලුගෙඩි ටික දැක්කම ලංකාවේ වැසියන් ගැන තීන්දුවක් ගන්න පුළුවන්. පැහැදිලිවම. ඔය ඉතින් එහෙම තත්ත්වයක් ඇතුලේ ඔබ විශ්වාස කරන්නේ රටක අනාගතයක් සහ අපි කොයිතරම් දේ කතා කරත් මෙවැනි තත්ත්වයක් නම් අවසානයේ දැනුම සහිත සමාජයේ හිතන මිනිසුන්ට අවසානයේ කුමක්ද කරන්න තියෙන්නේ? හිතන මිනිසුන් කැලුම් අපි කෙසේ හෝ කියන්නේ හැකිනම් කළ යුතුයි, නොහැකිනම් කෙසේ හෝ සමාජය වෙනස් කළ යුතුයි. ඒ සඳහා කැලුම් මහා මිනිසු ප්‍රමාණයක් වන්නේ. හිතන මිනිසු අපිට ස්වල්ප ප්‍රමාණයක්, එක 2000ක් හිටියත් ඇති මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙනස් කරන්න. ඒකට හොඳම උදාහරණ තමයි කැලුම් ගල් යුගයේ හෝමෝ අපේ හෝමෝ හැබිරි අපි ගල් යුගයේ මිනිසු ගත්තොදී. හරිද? මංගේ අපේ දැන් මානව ශිෂ්ටාචාරයේ එනවනේ කැලුම් අපි පරිණාමික වෙලා හොමෝ නියන්දතාල ඉරෙක්ටර්ස් ඒ පස්සට ගියාම කියනකින්නේ ඔස්ට්‍රාලෝපිතිකස්ගේ කාලේ ඉඳලා. එතකොට අපි පළවෙනි එඬේර යුගයේ මිනිස්සු ගත්තාම, ගල් යුගයේ මිනිස්සු ගත්තාම ගල් ගුහාවේ තමයි ජීවත් වුණේ කැලුම්. එතන ගල් ගුහාවේ ජීවත් වුණු මිනිස්සු හිතන්නේ කොහොමද? ගල් ගුහාවේ ජීවත් වීම ගැන විතරම. ගල් යුගයේ මිනිස්සු කැලුම් එතකොට ගල් ගුහාවේ ජීවත් වෙමින් අපේ ජීවන උපසරිය තියෙන්නේ ගල් ගුහාවට ආශ්‍රිතව. එතකොට අපි මස් පුච්චම් කන්නේ, දඩේ මේ යන්නේ, ඈ නිදාගන්නේ ගල් ගුහාව ඇතුළේ. අපිට ඇඳන් තිබුණ නැහැ කැලුම්, බෙඩ්රූම් තිබුණ නැහැ, ලයිට් තිබුණ නැහැ, පිච් තිබුණ නැහැ, මේ අනිකුත් සුභෝගී උපකරණ තිබුණ නැහැ කිසිවක්ම. රූපවාහිනී තිබුණ නැහැ, දුරකථන තිබුණ නැහැ. එතකොට කැලුම් අන්න ඒ යුගයේ මතක කරගෙන අපි ඒ යුගයේ තවත් හොමෝසේ ඔස්ට්‍රාලෝපිතික මානවයෙක් කිව්වනම් නෑ අපි අනාගතේ මෙන්න මේවනි මේ හොඳ ආකිටෙක්චරින් වලට අනුව ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව හොඳ හද නිවසක් ගැන, ඒකේ බෙඩ්රූම් ගැන, ඒකේ ආලින්දයක් ගැන, ඒකේ තියෙන ගබඩා කාමර ගැන, ඒකේ තියෙන අනුකූල සෝපා ගැන අපි කිව්වොත් මොකෝ වෙන්නේ? පිස්සු කියලා හිතනවනේ. ඉතින් අපි කියන දැන් මේ කතාව මේ යමන ජනතාවකට, මේ වඳින ජනතාවකට, හිතන ජනතාවක් ගැන කියන කතාවත් එවැනිමයි කැලු. ඒකින් මම කියන්නේ ඉතින් අපි ඒකෙන් නවත්තන්න ඕනේ නැහැ මේ හිතන ජනතාවක් විදියට හදන්න උත්සාහ කරන එක. ඒතකොට ගල් යුගයේ එවැනි මිනිස්සු අපි වගේ හිතන මිනිස්සු හිටින්න තමයි කැලුම් අද ඔයාව සෝපාවේ වාඩි වෙලා ඉන්නේ. අද මේ වගේ නිවහනක් තුල අපි ඉන්නේ. තේරුණා? අපි මේ වාහන වලින් ගමන් කරන්නේ, ගුවන් යානාවලින් වෙනස් රටවල් වලට යන්නේ, ග්‍රහලෝක බලන්නේ, හඳ තරණය කරන්නේ. මේ කැලුම් තාක්ෂණයේ අපි අත්පත් කරගත්ත හින්දා, දැනුම අත්පත් කරගත්ත හින්දා, ඉතින් සමාජ පරිණාමය නැමැති, සමාජ විද්‍යාව නැමැති දැනුම මිනිස්සු අත්පත් කරගත්ත දවසට කැලුම් ඔය වඳින සංස්කෘතියෙන් මිදෙනව කැලුම්. ඔව්, විශේෂයෙන් අපි දැක්ක මාතර දිස්ත්‍රික්කයේ පරාජය වෙච්ච දේශපාලඥයෙක් ගාවට ඔහු යනකොට රැසීම් වලට කාන්තාව විශාල ප්‍රමාණයක් අඬා වැළපෙමින් දෙපා මුල වැද වැටෙන ආකාරයක් දකිනවා. මේ මොකද්ද මේ මීහරක් ජනතාවගේ තිරිසංගත හැසිරීම කුමක්ද?
කෙලුම් ඔය පරාජය වෙච්ච කමක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මාත්‍ය යන රැස්වීම බලන්නකෝ ගිහිලා අපෝ දෙයියෝ අපි දෙයියෝ මගේ අප්පා රෝගිල මේ මොනවද කෙලුම් මේ අය අර නිකම් මොකද කියනවා මේ වැදූ අම්මා පල්ලා රෝගිල මොන වැටෙනවා හරි ඔබතුමා අපේ දරු පරම්පරාව බෙර මේ වයසක අවුරුදු 80ක් විතර 78ක් වෙන මනුස්සයනේ මනුස්සගේ ජීවිතේ බලා ගන්න බැරි මනුස්සයෙක් හරිද මේ කියනවා අපි බලා ගන්න අපේ දරු පරම්පරාවට බාරයි කැලුම් විහිළු නැද්ද මේක විහිළුවන්නේ නේද Taman මට කැලුම් අවුරුදු 70ක් විතර යනකොට මගේ ජීවිතය ගැන තීන්දුව ගන්න හරි අමාරුයි නේ කැලුම් එතකොට මේ රටක ජනතාව පොඩි මේ අනිත් මිනිස්සු ගැන තීන්දුව ගන්න කොහොමද ඉතින් මිනිසුන්ගේ ජන විඥානේ එතන තියෙන්නේ ඒක තමයි ඉඳගෙන අපි මේ ඩිජිටල් කරණය මොකු විශ්ව ගම්මාන ගැන කතා කරන්නේ මොන මොනවද කැලුම්මේ ඇත්තටම ඔබට තේරෙන්නේ නැද්ද මේ ගොන් ජනතාවට ආතල් දීම හැර දේශපාලඥයත් මේ දේ දන්නෝ මම බොහොම සාකච්ඡා කරලා තියෙන ඉතින් මේක මේ ගොන් ජනතාවට ආතල් දුන්නේ නැත්තම් දිනන්න බැහැනේ කැලුම් ඒ විතරක් නෙමෙයි ප්‍රායෝගික රාජ්‍ය යාන්ත්‍රණය තුල තියෙනෙත් අපි 1900 විතර ඒවා කැලුම් මම ගියා මේ ළඟදී පැමිණිලි පිටපතක් ගන්න මාතර පොලිසියට අට්ටක්කටුකම් ගාලා මේ මේ ගන්න එක තමයි මාතර පොලිසිය අදටත් තියෙන්නේ මේ මේ දැනුත් මේ කතා කරන මොහොතෙත් මේ පැමිණිලි පිටපත දෙන්නේ එකෙන් මේ කැලුම් දැන් ලියන්නේ නැහැ නී කැලුම් දැන් මම මේ කියන එක ටග් ගාලා ප්‍රින්ටරෙන් ගන්න පුළුවන් ඒ ප්‍රින්ටින් ඇප් එකක් දාගත්තා Samsung ඇප් එකක් දාගත්තා නම් ටග් ගාලා කියන එකට අඩබඩ ගාලා මම කැලුම් පොත ලිව්වේ මේ මේ එහෙමයි හරිද එතකොට ඒක මේක ඒක කැලුම් print දැන් පැමිණිල්ල කියනකොටම මේ වෙනා සෝදුපත් ඕන නටක් ගාලා චෙක් කරලා print එක කරන් දෙන්න පුළුවන් වෙන බයි පැමිණිලි පිටපතක් ලබා දෙන්නේ කියලා දීලා දවස් 4ක් විතර යනවා පැමිණිල්ල අර එන පරණ අර මොකද්ද මේ දෙන්නේ ටක්කටුකන් type setting අර එන්න පරණේ හරි ඒව කැලුම් ඒවයි මිදෙන්න ඕන දැන් අවිල අලුත් තාක්ෂණයේ අත්පත් කරගන්න එතකොට හරි පහසුයි ජීවිත වන් කැලුම් හරි පහසුයි ඉතින් ඒව පහසු කරගන්න දැනුම ඕන දැනුම ඕන නම් හිතන්න පුළුවන් වෙන ඕන නම දැනුම ලබා ගන්න සූදානම් වෙන්න ඕන මේව නැතුව උදේ හවස ගිහිල්ලා මල් වට්ටිය තියලා වැඳලා මං කැලුම් මම මගේ හොඳම යාළුවෙකුගේ ගෙදර ගියා මේ ළඟදී ඒ අලුත් නිවසක් හදන්න යන නිවසේ ප්‍රධාන මාලින්දිය ගාව ලොකු බුදු කුට්ටියක් හදලා තියෙනවා දැන් මං කියන විශේෂඥ වෛද්‍යවරයෙක් මගේ යාළුවා මේ දැන් මම මේක විචනය කරනවා නෙවෙයි දැන් මම දකින්නේ එතකොට අපි අර සාම්ප්‍රදාය ගෙඩි පිටින්ම බාරගත් මිනිස්සු කියන්නේ මේ මම කියන්නේ 100%ම ඇත්ත හොඳේ එතකොට සාම්ප්‍රදාය තුල අපිට දීපු එක මොකද්ද ගෙයක් හදනකොට කැලුම් තියෙන්න ඕන බුදු ගෙයක් තියෙන්න ඕන ඈ වඳින්න ඕන ඊට පස්සේ ඒකට බුද්ධ පූජාව ටික තියන්න ඕන ඊට ගාම ආලින් දේව අඩි වෙන්න ඕන අරගෙන එහෙම නිර්මාණශීලී මිනිසුන්ට කැලුම් වඳින්න ඕනද බුදුන් කියලා තියෙද කොහෙවත් වඳින්නේ කියලා මට කියන්න ගලු මොන සූට් මොන හාමුදුර කෙනෙකුගෙන් හරි ආලා එහෙම වඳින්නේ කියලා තියෙද කියලා වඳින්නේ නෙවෙයි බුදුන් කියලා තියෙන්නේ පිළිපදින්න. ඉතින් බුදු පිළිම තියෙන්න ඕනේ නැහැ බුදු කම තියෙන්න ඕනේ හිත තුල. තේරුණා කියන්නේ බුදුන් ඇවිල්ලා දාර්ශනිකයෙක් මිසක්ක ලෝඩ් බුද්දා ඉස් නොට් අ බුඩිස් මම නෙවෙයි කියන්නේ වල්පොල රාහුල් හාමුදුර කියන්නේ කලු. බලන්න බලන්න සත්වෝදේ පොතේ මේ පොත ඇති මේ රාහුල වල්පල රාහුල හමුදුරුවන්ගේ ඇද්ද ඉතින් මං කියන්නේ ඉතින් ඒ මගේ යාළුවා විශේෂඥ වෛද්‍යවරයෙක් හරිද එතකොට මං කියන්නේ එතකොට මේ විශේෂඥකම හෝ වෙන දැනුම හෝ වෙන උපාධිය දාල නැ මිනිස්සු සංස්කෘතිය නැමති සාම්ප්‍රදාය නැමති ඒ රාමුව තුල හිර වෙලා තමයි හිතන්නේ මං කියන්නේ අන්නේ රාමුවෙන් පරිබාහිරව හිතන්න පුළුවන් මිනිස් හැදුනොත් විතරයි කැලුම් රටක සමාජයක වෙනසක් අභිවෘද්ධියක් නිර්මාණශීලී පරිවර්තනයක් වෙන්නේ සමාජ පරිවර්තනයක්. එහෙම නැතුව වෙන්නේ නැහැ. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.